විසිතුර මාස කර්මාන්තය අපේ ලෝකේ කර්මාන්තයක් විතර ගත්තට පස්සේ මේක ඩොලර් මිලියන 350ක් විතර වටිනාකමක් තියෙන කර්මාන්තයක්. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් මිලියන 10ක වගේ ප්‍රමාණයක් අපනයනය කරනවා. විශේෂයෙන් අපි සැලකිට ගත්තා කෘෂිකර්මාංශ නවීකරණ ව්‍යාපෘතියේදී මේ ආධාර මුදල් ලබා දෙනකොට අවම තරමේ රුපියල් 30,000ක මාසික ආදායමක් යම් එක පවුලකට ලැබෙන්න ඕනි කියන මට්ටමේ ඉඳගෙන තමයි අපි ව්‍යාපෘතිය සකස් කරේ. ආසාවට තමයි මාළුගෙන ගෙදරට ගෙනල්ලා ජයංගරාමි 10ක් ගෙනාවේ. ගෙනල්ලා ඒක ටැංකියේ දානකොට ඊට පස්සේ ඒක බෝ කරන්න හිතුවා. කියන්නේ ඊට පස්සේ අර ගේට ළඟදී තිබ්බ කොහිලවලක් ඒකට මාළු ටික දාලා ඒකෙන් බෝ කරලා තමයි පටන් ගත්තේ. අපිට 2018 තමයි හම්බුනේ මේ ආධාර මුදල. ඊපස්සේ ජනවාරි වගේ වෙනකොට තමයි මේ වැඩ සම්පූර්ණ ඉවර කරගන්න පුළුවන් උනේ ෆාම් එකේ. අපේ මඩපොකුණ තියෙන 8. එකක ජයංගුරාමෙන් එකෙන් 7යි අනික ජයංගුරාම පැටබෝ කරන්න දාලා ඉන්නේ. ඒ සාමාන්‍යයෙන් එක පොකුණකින් අපි මාස දෙකකට ලක්ෂ දෙකක් විතර වගේ එනවා. අපිට ආදායම තිබුණේ රුපියල් ලක්ෂක වගේ ආසන්න ගාණක් තමයි අපිට මේ මාසිකව තිබුණේ ආදායමක් විදිහට. දැන් අපි ලක්ෂ දෙකහමාරක් සමහර මාසවල ලක්ෂ තුනහමාරක් අතර යනවා. පිටායට ගොඩක් රැකියා අවස්ථා වක්‍රව දෙන්න පුළුවන් වුණා. බ්‍රීඩින් සෙන්ටර් එකක් වෙනම අපි හදලා තියෙනවා. ඒකෙන් පැටව අපි අර හදලා දෙනවා. දීලා එතන පොකුණුවල දාලා ලොකු කරලා අපි දවස් 45කින් හෝ මාස දෙකකින් වගේ අපි නැවත මිලදී ගන්නවා. ඒතකොට ඒගොල්ලොන්ගේ වෙළඳපොළ ප්‍රශ්නෙත් ඒකෙන් විසඳෙනවා. දැන් මේ වෙනකොට අපි මාළු දීලා ගන්න කට්ටිය ඉන්නවා 16ක්. ඊට අමතරව ටැංකි හදාගෙන මඩපොකුණු හදාගෙන යනවා 15 දෙනෙක්. අපේ මෙතන අපි පුහුණු වීමුත් දෙනවා. ඒගොල්ලෝ ටැංකි හදන තැන ඉඳන් ඒ වගේ කට්ටිය 25ක් 30ක් වගේ ඉන්නවා දැනට. එයාලගෙන් තමයි මම සත්තු ගෙනල්ලා එයාලෙන් ලොක් කළා. එයාලට ආපු ඒ සත්තු එහෙම දෙනවා එයාලට. එයාලට එන ලෙඩ රෝග තියෙනවනේ ඒ හැමදේම මට කියලා දෙනවා මේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඇවිල්ලා අයියා සතියකට සැරයක් වගේ ඇවිල්ලා මම බල්ලා යනවා. කෑම විදාරින් මෙයාලා රුපියල් 30,000 40,000 වගේ වෙන විදිහට වගේ තමයි දැන්ට මේක කරන්නේ. මම දේශීය වෙළඳපොළට අමතරව මම විදේශීය වෙළඳපොළටත් දෙනවා. එතකොට මට අර මේ හවල් ගානක් කියන එකදී මම නතර වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් තරමක් දෙන්න තමයි මේකෙත් අපිට ඉල්ලන විදිහට සපයන්න අපිට බෑ. ඒ නිසා අපිට මෙතනින් නවත්තනවයි කියලා කියන්න බෑ.